රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත සියත සහ සියත ටෙලිවැකිය පාර්ලිමේන්තුවේදී රැව් පිළි රැව් දෙයි හර්ධ සාක්ෂියක් ඇති මිනිසුන් සියත ටෙලිවැකිය වෙනුවෙන්මයි බෝම්බ ගහලා චප්ප කරන්න බැරි වුණු සියත මෙන්න දැන් මර්ධනය කරන්න හදන විදිහ විජිත හෙලිකරයි ටෙලිවැකිය වැඩසටහනම මර්ධනය කරන්න මැදිහත් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයන් දැඩි ලෙස විවේචන ලක් කරපු නිසා සියත මර්ධනය කරන්න දරන නිින්දිත උත්සාහය වහා නතර කරන්න කිරියල්ල අවධාරණය කරයි පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා මාධ්‍ය ආයතන නියඳ කරන්න ගන්න උත්සාහයක් කියන එක සියතට විරුද්ධව තේරීම් කාර්ක සභාව යෝජනා කළේ කවුද? කිරියල්ල සහ විමල් අසයි. මමයි යෝජනා කළේ ප්‍රසන්න හවස කියයි. මෛත්‍රී වාසු විමල් ගෙවිඳු ගයන්ත ඉෂාක් අශෝක් ඩිලන් ඉමිතියස් සියත වෙනුවෙන් හඬ නගයි. වරප්‍රසාද පිළිබඳ ඡන්ද විමසීමේ ප්‍රතිඵල පක්ෂව 75යි විරුද්ධව 43යි. පාර්ලිමේන්තුවට නොපැමිණි සහ ඡන්දයෙන් නොදුන් මන්ත්‍රී සංඛ්‍යාව 107ක්. ශ්‍රී ලංකාවට IMF කැමැත්ත හිමි වෙයි. පළමු වාරිකය ඉදිරි දින දෙක තුල. ශ්‍රී ලංකාව මින් ඉදිරියට බංකොලොත් රටක් ලෙස සලකන්න බෑ. ජනපති කියයි. මැතිවරණය ගැන කතා කරන්න දේශපාලන පක්ෂ ලේකම් වරුන්ට 23 වෙනිදා කොමිසමෙන් යලි කැඳවීමක්. දේශීය ප්‍රවෘත්ති වෙතටයි ප්‍රථමයෙන් අවධානය. සියත ටෙලිවැකි තුනක් සම්බන්ධව පත්කල විශේෂ කාරක සභා වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීමට වූ යෝජනාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා. විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගයි. අද පස්වරුවේ මේ පිළිබඳව ඡන්ද විමසීමක්ද පැවැත්ුණා. ඊට පක්ෂව ඡන්ද 75ක් හිමි වුණා. විපක්ෂයේ ඇතුළු තවත් මන්ත්‍රීවරු 43 දෙනෙකු මෙම කාරක සභාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඒ අනුව 107 දෙනෙකු ඡන්දය භාවිතා කර තිබුණේ නැහැ. අද උදෑසන සිට සවස් වරුව දක්වාම විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකින් ඇතුළු නියෝජිතින් රැසක් සියත මාධ්‍ය ජාලය සහ සියත ටෙලිවැකිය සම්බන්ධයෙන් සිය ඍජු අදහස් ඉදිරිපත් කිරීම සිදු කළා. සියතට හෝ මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසටයි ඔවුන් දැඩි ලෙස පාර්ලිමේන්තුව තුළ අවධාරණය කර සිටියේ. සියත ටෙලිවැකිය තුළින් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වූ බවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ කවුරුන්දයි අද උදෑසන සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර සිටියා. ලක්ෂ්මන් කිරියල්ල සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළා. කෙසේ වෙතත් අද පස්වරු කාලයේදී පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර සිටියේ එම යෝජනාව ගෙන ආවේ තමන් බවයි. එම යෝජනාව ස්ථීර කළේ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින්. විශේෂම සියත ටෙලිවැකිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නය මතු කළා කියලා. ඉතින් මේක වැරදි. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා. මේ ආයතන මර්ධනය කරන්න යනවයි කියන කතාව අපිට පිළිගන්න බෑ. අනිත් එක ඒ ටෙලිවැකිය කතාව මම සම්පූර්ණයෙන්ම කියෙව්වා. මේක ඇත්ත වශයෙන්ම මගිනවත් තියෙනවා ඒක. අපේ ගරු හිටපු ජනාධිපතිතුමාගෙනවත් තියෙනවා. ඒ ටෙලිවැකිය. ඔබතුමා කියෙව්වද මේ මේ ටෙලිවැකිය කතාව? විවේචනය කිරීමේ අයිතිය තියෙනවා. මතය ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. ඉතින් මීට කාලයකට ඉහතදී සාමාන්‍ය පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් සිද්ධ වුණාම කරන්නේ ගෙනැල්ලා ආවාද කළා නිදාස් කරන එක මාධ්‍යවේදීන්ට. නමුත් මේ අවස්ථාවේදී මේ කමිටිය විසින් වරප්‍රසාද කඩ වුණා කියලා තීරණයක් අරගෙන දැන් මේක නීතිපතිට අරින්න හදනවා. මොකද නීතිපතිට අරින්නේ ශේෂාධිකරණයට යවන්න. නීතිපතිවරයාට ගරු සභානායකතුමා ඇයි මේක අයිත් අරින්නේ? එතුමා ඔපිනියන් එකක් දීලා තියෙනවනේ. එතුමා ඔපිනියන් එකක් දීලා තියෙනවා. අපි නඩේ නීතිපතිවරයා නඩේසෙන්ගේ නඩුව සදාහන් කරලා තියෙනවා. ඉතින් ඒක කමිටිය තේරුම් ගත්තේ නැහැ. මොකද කමිටියේ
අරමුණු දෙය පරිගන්න ශේෂාධිකරණයට ඇරලා මාධ්‍ය ආයතනය විනාශ කරන්න ඕව කලකිරවන්න ඕව අධෛර්යයටපත් කරන්න හැබැයි සමගි ජනබලයේ අපි අස්සක් ගෙදුවේ නැහැ අපේ ගායන්ත මන්ත්‍රීතුමා ඉන්නවා එතුමා අස්සක් ගෙදුවේ නැහැ මම ආසේ කවුද මේ පැමිණිල්ල කෙරුවේ කියලා දැනගන්න සභාවට ඇතුවා කියලා මේ පැමිණිල්ල කෙරුවේ කවුද වරප්‍රසාද කඩ වෙලා තියනවා කියලා එක් විසින් පාර්ලිමේන්තුවේ කවුද 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 මං අහන්නේ මට දැන් එකපාර කියන්න බෑ ඒක නෑ ඒක තමයි මං කියන්නේ ඒක හැන්සඩ් වර්තාවේ තිනු නෑ නෑ පාර්ලිමේන්තුවේ කිසි කෙනෙක්ගේ නමක් නෑ මං නිමල් නැවතුවාගේ අහන්නම්කෝ ඒ වර්තාවේ මං අහන්නේ කැපිටි කවුද මේ පැමිණිල්ල කෙරුවේ කවුද පැමිණිලිකාරයා මට කියන්න නිමල් නැවතුවා කෙටියෙන් පැහැදිලි කරන්නම් මට මතකයි මීට මාසයකට පමණ පෙර මේ සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් කරලාද යෝජනාවක් අනුව තමයි මේ පාර්ලිමේන්තුවේ යෝජනාව ගැන ඒක අනුව තමයි ගරු කතානායකතුමා විසින් විශේෂ කාර්ය සභාව පත් කළේ. ඔබතුමාට අද දවසේ තුලින් මම කියන්නේ මේ අසම්පූර්ණ විවාද හතරහමාර වෙන්න කලින් ඔබතුමාට මන්ත්‍රීවරයාගේ නම කියන්න. මෙතුමා කියන්නේත් දැන් කවුද පැමිණිලිකාරය කියලා නිබල් සිරිවාල මෙතුමා කියන්නේත් දැන් කවුද පැමිණිලිකාරය කියලා. ඉතින් මේක කරන්නේ ඇත්ත වශයෙන්ම පලිගන්න. මේ සියත ටෙලිවැකියේ සම්බන්ධයෙන් ඇත්තෙන්ම මේ අරගෙන තියෙන පියවර බරපතල වැඩි දැන් මේ රටේ මාධ්‍ය ආයතන තියෙනවා අපිට අපිව විනාශ කරනවා උදේට පත්‍ර කියනකොට පට්ටපල් අමූලික බොරු කියලා සම්පූර්ණයෙන්ම අපිව චරිතඝාතනය කරලා විනාශ කරලා නැත්තට නැතිකරන්න සැලසුම් කරලා වැඩ කරන මාධ්‍ය ආයතන තියෙනවා එතකොට මම දැනගන්න සතුටුයි සභාවෙන් මේ විශේෂයෙන් මාණ්ඩු පක්ෂයෙන් එවැනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර කරලා බරපතල නිඳා පහස කරන අසත්‍ය ප්‍රවෘත්ති උදේට කියවන පත්‍ර සහ වැඩසටහන් වලදී ඉතාම වැරදිසහගත විදිහට අපි පෞද්ගලිකව විවේචනය කරන ආයතන සම්බන්ධයෙන් තීරණයක් ගන්නවාද කියන එක එළියකේ සම්බන්ධයෙන් කරුණාකරලා ඉතාම ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලන්නේ ආණ්ඩු පක්ෂයෙන් ඒක මාධ්‍ය නිදහස තුල සිද්ධ වෙච්ච දෙයක් මේ අධිකරණයට ගෙන යන්නේ නැතුව සාමාන්‍ය මේ පාර්ලිමේන්තුවට යනලා අවවාදයක් කරලා එහෙම කරන එක තමයි එහෙම කරන්නයි කියලා මම ඉල්ලීම කරන්නේ නීතිපතිවරයාට යොමු කරා කියලා කියන්නේ දනුවන් දෙන එක නෙවෙයි නීතිපතිවරයාට යොමු කරායින් පස්සේ නීතිපතිවරයා තවගෙනත් තවදුරටත් මේ ගැන අධ්‍යයනය කළා නීතිපතිවරයා සෑහීමකටපත් වෙනවා නම් විතරයි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙනියන්නේ මේක පළවෙනි පියවර පමණයි රූපවාහිනී නාලිකාවක මොකක් හරි එකක් ගියයි කියලා ඒක පස්සේ පන්න ගියාට පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නේ නැහැ ඔය කියන එකේ පාර්ලිමේන්තුවේ නෙවෙයි යම් යම් විවේචන එල්ල වෙලා තියෙන්නේ එහෙම එකක් නැහැ ඒ නිසා තමුන්වාසේ ඒ සියත මාධ්‍ය නාලිකාව ඉලක්ක කොටගෙන ඒ විදිහේ ප්‍රහාණාත්මක ක්‍රියාමාර්ගයක් මේ අනුගමනය කරන එක වැරදි දැන් ඔබතුමා කියන විදිහට පැමිණිලිකාරය කතානායකද? يعني මෙතුමා කියන්නේ කතානායකතුමා තමයි පැමිණිලිකාරය. මේක අපි අහලා තියෙනවද කතානායක පැමිණිලිකාරය? මේ කතානායකතුමා තමයි මේ කොමිටුව පත් කරේ. මේ වார்த்தාව වැරදි නම් මේක පරාජය කරන්න. ඒ නිසා තමයි සභාවට මේක අපි ඉදිරිපත් කරේ. මෙතුමා කවුද පැමිණිලිකාරය කියලා කියන්නේ නැහැ. මට අහන්න තියෙන්නේ පැමිණිලිකාරය එහෙමනම් බූතෙක්ද? අපිට මේ වගකීම බාර දුන්නා ඒ සියත නෑ සියතේ ටෙලිවැකියට අදාළ දේවල් අපිට පෙන්නුවා ඒ ගැන සාකච්ඡා කරලා මේ තීන්දුවට එළඹිලා තියෙනවා මේ කරන්න හදන්නේ ජනමාධ්‍ය ආයතන බය ගන්නවන එකයි මාධ්‍යවේදීන් දඩයම් කිරීමටයි තමයි මේ සූදානම් වෙන්නේ හරිනම් සදාචාරාත්මකව කර යුතුව තිබුණේ ඒ පාර්ශ්වයත් ගෙන්නලා ඔහුගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ දෙන එක නීතිපතිවරයාට තමයි බාර කිව්වා අපි කරේ නීතිපතිවරයාට යොමු කරන එක විතරයි කිව්වා නමුත් එතනින් එහාට මේකේ තව පරමාර්ථයක් තියෙනවා මේ වார்த்தාව TRC එකට විදුලි සංදේශ නියාමන කොමිසමටත් යවන්න නිර්දේශ කළා තියෙනවා ඒකෙන් පැහැදිලිව පේනවා මාධ්‍ය ආයතනයේ බලපත්‍රය නීති උල්ලංඝනය කරා කියලා බලපත්‍රය කැන්සල් කිරීමට තමයි මේ සූදානම් වෙන්නේ. මෙය බලල්ලත් සෙල්ලමක්ද? එහෙම නැත්නම් විධායකය විසින් පාර්ලිමේන්තුව හසුරවන මෙහෙයුමක්ද? කමිටු වார்த்தාව අවශ්‍ය කටයුතු සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මොකද්ද මේ කරන්න යන්නේ? මොකද්ද මේකේ අරමුණ? මේ සියත ප්‍රකාශයේ දවස් 3ක් කරපු ප්‍රකාශ වලින් මෙන්න මේ කොටසින් තමයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවෙ ඉන්නේ කියලා විශේෂිතව හඳුනගෙන නැහැ. සඳහන් කිරීමක් නැහැ. පොදුවේ ඒ ටික ඔක්කොම ඉදිරිපත් කරලා තිබෙනවා. මේ තුලින් අදහස් කරන්නේ කොහොමද? TRC එකට නියාමන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම තුලින් අදහස් කරන්නේ මොකද්ද? සියත බලපත්‍රය අවලංගු කිරීමට ඇති සූදානම තුලින් මාධ්‍ය හීලා කර ගැනීමේ අරමුණ නොවේද මේ එළියට එන්නේ? සියත නාලිකාවට මේ කරපු වැඩේම දෙරණ සංකට කරා මීට මාසෙ ඉස්සෙල්ලා දැන් සියතර අද කරන වැඩේ හෙට කරා හිරුවකට අනිද්ද කරයි ආපහු දෙරණට ඊයකට කරයි තව නාලිකාවකට ස්වර්ණ වාහිනියට ඒ හින්දා
සියතර තමයි මේ වැඩේ උනේ කියලා අනිත් නාලිකාට අතවලා ගත්තොත් මුලාසර සභාපතිතුමනි මේ සිස්ටම් චේන්ජ් එක හැටියට අද රටත් පාලනය කරන ඡන්ද පෙරදිලා පළාත් සභාධිකත් පාලනය කරන ඡන්ද පෙරදිලා පළාත් පාලන ආයතනත් පාලනය කරන ඡන්ද පෙරදිලා අධිකරණයටත් තරවටු කරනවා ඡන්ද පෙරදිලා සියලුම මාධ්‍ය ආයතනත් පාලනය කරන්න වෙනවා ඡන්ද පරාජය කරගෙනම ඒසා කරු සභාපතිතුමනි ඔබතුමයි මමයි ඉන්න ව්‍යවස්ථාදායකයේ තියන්නේ පිටතර හේතු කළා සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු අයට ලැබුණේ ජනතාවගේ පරමාධිපත්‍ය බල්ලට දාලා ජනතාව එපයි කියපු එක පුද්ගලයෙක් විසින් ව්‍යවස්ථාදායකය විධායක අධිකරණය වක්ලස සහ සියලුම ආයතන පාලනය කරන ගමන් මාධ්‍ය තෙවෙනි හැත් පාලනය කරනද කියලා තිබෙනවා විධායකයේ අධිකරණයට අත දානවා විධායකයේ ව්‍යවස්ථාදායකටත් දානවා ඒ වගේම දැන් මාධ්‍යයටත් අත තියලා මේ ටෙලිවැකිය දැන් සමස්ත රටේ ජනතාව ඉතාම ආශාවෙන් ආසරෙන් ආදරෙන් වැළඳගත් දෙයක් සහ බලන දෙයක් ඒ ටෙලිවැකිය නිසා පාර්ලිමේන්තුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වුණා කියලා ටෙලිවැකිය ලියන මාධ්‍යවේදී මාවලගේ මෙතුමාව වරප්‍රසාද කමිටුවට කැඳවලා ඔහුට දැන් දඬුවම් නියම කිරීමට තීන්දුව කරලා තියෙනවා මේ සියතරාලිකාවට මේ කරන්නේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව විවේචනය කරන එක වළක්වන්න වැඩපිළිල සියත රූපවාහිනිය මේ රටේ ජනතාවගේ ජනාධාරයට පත් වෙන්න වේගවත් කිරීම සිද්ධ වුණේ මේ ටෙලිවැකිය වැඩසටහන හරහා ඒ වැඩසටහනින් තමයි ඇත්තට මේ රටේ දේශපාලනය තුළ සිද්ධ වෙන දේවල් හරයාත්මකව විවේචනයට ලක් කරේ ඒ වගේම ඇගිය යුතු තැන්වලදී අගීමට ලක් කරේ තෙවැනි වැඩසටහනක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කටුවනිනවා වගේ දැනුණා එයට මේක රිදුණා එයට මේක දරා ගන්න බැරි වුණා ඒ නිසා ආරම්භයේ ඉඳලම එයයි බැලුවා මේක කොහොමද නවත්තන්නේ මේකට කොහොමද විරුද්ධව යමක් කරන්න කියලා ටෙලිවැකිය වැඩසටහනම මර්ධනය කරන්න මැදිහත් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයන් දැඩි ලෙස විවේචන ලක් කරපු නිසා ඒක යුක්තිසහගත නැහැ ඒක සාධාරණ නැහැ ඉතින් මේකෙන් වෙන්නේ තවත් ටෙලිවැකිය වැඩසටහන ප්‍රසිද්ධ වෙනවා තවත් මේ රටේ ජනතාව කුතුහලයෙන් යුක්තව මේ වැඩසටහන බලන්න පෙළඹෙනවා එදා රාජපක්ෂ පාලනේ සීත රූපවාහිනියට බෝම්බ ගහලා සීත රූපවාහිනිය නතර කරන්න උත්සාහ කරා හැබැයි තාම බැරෑරුම් කොන්දේසි යටතේ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සීත රූපවාහිනිය නැවත ඒ අයගේ වැඩ කටයුතු පටන් ගත්තා සිරසට බෝම්බ ගැහුවා වගේම සීතරත් බෝම්බ ගැහුවා හැබැයි නාලිකා දෙකම නැවත පන ගහලා මේ රටේ ජනතාව වෙත තොරතුරු සංවේදනය කරන්න මැදිහත් වෙලා තියෙනවා. සියත රූපවාහිනියට බෝම්බ ගහලා මර්ධනය කරගන්න බැරුණාට පස්සේ අද විවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුවේ බලත වරප්‍රසාද පාවිච්චි කරලා ඒ වැඩසටහන් නතර කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි හරි පැහැදිලිව දකිනවා මේ විශේෂ තේරීම්කාරක සභාව පත් කරලා ඒ තේරීම්කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කරලා මේ උත්සාහ කරන්නෙම ගරුමන්තුමා මේ වැඩසටහන නතර කරන්න මේ ආණ්ඩුව පිළිබඳ තියෙන විවේචනය නතර කරන්න. සියත රූපවාහිනියේ එක්තරා මාධ්‍ය වේදිකුට නිකුත් කරලා තිබෙන වරින්තුව මම වරින්තුව කියලා කියන්නේ මොකද මෙයාට විරුද්ධව නඩු දානවා නීතිපත්‍රයේ මේක ඇව්වොත් අපි දන්නවා මීට පෙර වරප්‍රසාද කමිටුවෙන් එසේ ඔබගේ වල නඩු දාලා තියෙනවා අපි සියත මාධ්‍යවේදියා එක්කලා සාකච්ඡා කළා ඔහුගෙන් වෙච්ච වරදක් කියනවා නම් ඒ වරද පෙන්නලා අපි ඒ මාධ්‍යවේදියාට ඒක නිවැරදි කරගෙන කටයුතු කරන්න අපි උපකාර කළ යුතුයි පාර්ලිමේන්තු කමිටුවක් හැටියට අද මාධ්‍ය ආයතනට ඍජුවම ඇඟිල්ල දික් කළගෙන උඹලා අපිට ඕන නිවුස් එක දාපල්ලා උඹලා අපිට ඕන විදියට හැසිරියල්ලා උඹලා අපිට ඕන දේ කියපල්ලා එහෙම නැත්නම් අර සියතට වෙන දේ වෙනවා කියන එක ඒක සිරසරත් එකයි ඒක හිරුටත් එකයි ඒක දෙරණටත් එකයි හැම නාලිකාවටම අනතුරු ඇඟීමක් කරනවා අපි දැන් සියතර වැඩේ දෙන්න පටන් අරන් ඉන්නවා සියදී අපිට ඕන විදියට නෙමෙයි හැසිරෙන්න ගියේ සියතර ඕන විදියට හැසිරුණා ඒ සියත මාවලගේට වෙච්ච දේ උඹට අනිත් දවසේ ඉදිරි දිනක වෙන නිසා කරුණාකර ආණ්ඩුවට අවශ්‍ය විදියට හැසිරියල්ල කියන පණිවිඩය මාධ්‍ය ආයතනවල දෙනවා ඒ වගේම අධිකරණයටත් දෙනවා කරු සභාපතිතුමනි මේ මාධ්‍ය නිදහස වෙනුවෙන් අපි පිරී සිටිනවා ඒ නිසා කරුණා කරලා මේ මාධ්‍ය ආයතනවලට කරන බලපෑම් වහාම නතර කරන්න මාධ්‍ය දීන්ට කරන බලපෑම් වහාම නතර කරන්න ඒ මාධ්‍ය ආයතන ස්වාධීනව කටයුතු කරන්න ඒ අවශ්‍යයි සියත මාධ්‍ය වේදියලට ආද පහර දෙන්න සූදානම් වෙලා තියෙනවා ඒකේ හිරු වෙන්න පුළුවන් ශක්ති වෙන්න පුළුවන් සිරස වෙන්න පුළුවන් ඒ දේවල් කරන්නපා එහෙම දේවල් කෙරුවොත් අපිට අපේ ප්‍රශ්න කතා කරන්න අපිට අවස්ථාවක් නැති වෙන නිසා වහාම ඒ දේවල් කරුවොත් ඒකත් නවත්තන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා මේ වරප්‍රසාදයේ පිළිවරප්‍රසාද ප්‍රශ්නයේ පිළිබඳව මේ සම්බන්ධයේ කවුද පැමිණිල්ලක් කරේ කියලා කොහොමද මේක
මේක සාකච්ඡාවට ගත්ත කියන කාරණාව මතු කරා. මම එදා මේ සභාවට යෝජනා කරනවා 2022 නොවැම්බර් 23 වෙනිදා පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනවාර්ගික ප්‍රශ්න විසඳා එකමවකගේ දරුවලස ජීවත් වීම පිළිබඳව සීලු පක්ෂ නියෝජිතයන් රැස්වී සාකච්ඡා කිරීමට එකඟ වූ. අතර ඒ සම්බන්ධයෙන් සියත රූපවාහිනිය මගින් 2022 නොවැම්බර් 24 25 27 දිනයන්ව විකාශනය කරලද වැඩසටහන් වලදී සිදු කළ ප්‍රකාශ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවි ඇති බව විමර්ශ කළ යුතුයි කියන කාරණාවත් අපි කමිටුවක් පත් කරා. මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කාටවත් දඬුවම් කරන්න කියලා නෙමෙයි. මේක නීතිපතිවරයා වෙත යොමු කරන්න මිස කිසිම මාධ්‍ය ආයතනයකට දඬුවම් ලබා දෙන්න නෙමෙයි. ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමාගේ පොඩි පැහැදිලි කිරීමක්. ඔබතුමා කියනවා මේක නීතිපතිවරයාට යොමු කරන එක විතරයි කියලා. එහෙනම් ඇයි මේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වෙතත් මේක යවන්න මේ වාර්තාවේ නිර්දේශ කරන්නේ? නෑ ඒක එතනට යවන්නේ ඒගොල්ලන්ට මේ පිළිබඳව කටයුතු දැන් මගේ වරප්‍රසාදයක් අඩු වුණා නේද? මාධ්‍ය සදාචාරය අභිවෙන් පහුගිය කාලේ දේශපාලනඥයන්ට ගහපු හැටි අපි දැක්කා. සුමන්ද්‍රන් මන්ත්‍රීතුමා තමයිගේ නම මේ ටෙලි කතුවේකේ තුනේම සඳහන් වෙනවා. සුමන්ද්‍රන් මන්ත්‍රීතුමාගේ එදාගත්තු ස්ථාවරයන් නැත්තම් එතුමලා උතුර දකුණ ගිනි තියලා කොළඹ ඉඳන් සැපවිඳිනවා කියන කාරණේ ටෙලිවේකේ තුනේදිම ප්‍රශ්න කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් වරප්‍රසාද කඩ වුණාද කියලා පරීක්ෂා කරන්න පත් කරන විශේෂ කාරක සභාවේ සුමන්ද්‍රන් මන්ත්‍රීවරයා සමාජිකේ ඔහු පැමිණිලි කරු වුණා නම් අපිට ගැටලුවක් නැහැ. ඔහු පැමිණිලි කරු වෙන ගමන්ම ඔහු විනිශ්චය කරුත් වෙනවා. ජනාධිපති නීතිඥ ලැජ්ජයි ලැජ්ජයි කතානායකතුමා නම් කරා නම් එතුමාට හැදියාවක් තියෙනවා නම් එතුමාට සදාචාරයක් තියෙනවා නම් එතුමාට වෘත්තීය ආචාර ධර්ම ගැන හැඟීමක් තියෙනවා නම් එතුමායේ ස්වභාවයෙන් ඉල්ලා සිටිය යුතුයි නේද? සුමන්ද්‍රන් මන්ත්‍රීවරයා සමග රඟපාපු නාටකයේ ගැන මේ කරපු හෙලිදරව් නැත්තම් මේ කරපු විග්‍රහය කොහොමද අපේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් වෙන්නේ? අපිට නම් පේන්නේ සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කිරීමට දරන ප්‍රයත්නයක්. විධායක ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවත් යට කළා අධිකරණයත් යට කිරීමද මේ කාරක සභාවල පරමාර්ථය. මාවලේ ගත්තොත් ඔහු මගේ විශ්වවිද්‍යාලයමයි. මම දැරුවේ ජාතික මතවාද. ඔහු සම්පූර්ණයෙන්ම මට එරෙහි මතවාද දැරුවේ. ඒක වෙනම කාරණයක්. එතුමාට එතුමාගේ අදහස ප්‍රකාශ කරන්න ඒ නිදහස තිබිය යුතුයි. එතුමාට මේ පාර්ලිමේන්තුව යොදා ගැනීමෙන් නටන නරි නාටක ප්‍රශ්න කරන්න නිදහස තිබිය යුතුයි. එතුමාට ජම්සි ආකාරයට බලය වෙනුවෙන් මතුවන්න කල් දමා ගැනීම වෙනුවෙන් නැවතත් ජාතිවාදී ගිනි ඇවිලීමට උත්සාහ කරනවා නම් ඔව් මේ කොළඹ හතේ පාසල්වල මේ කොළඹ හතේ එකට ජීවත් වෙමින් එවැනි රඟපෑම් දුෂ්ට රඟපෑම් වෙකි වලින් ලියවෙන රඟපෑම් කිරීමට කවුරු හරි සූදානම් වෙනවා නම් ඒ ප්‍රශ්න කරන්න නිර්භීතත්වයක් තියෙන මාධ්‍යවේදියෙක් ඉන්නවා නම් මේ ගරු සභාවේ යුතුයකම තමයි මේ මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටින්නේ. මෙරවරේගේ ඌමනාවන් පාකම් නිසා ඊට එරෙහිවීම නිසා ඇඟපුරා අදටත් ඒ කැලල වලින් පීඩා විඳින්මින් කටයුතු කරන මාධ්‍යවේදී. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ක්‍රියාවලියට අපි එකඟ නැහැ. අද පස්වරු 4:40ට පමණ වරප්‍රසාද පිළිබඳ යෝජනාව ඡන්ද විමසීමට භාජනය කළා. එෙහිදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේද සහය ඇතිව වරප්‍රසාද පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්ද 75ක් හිමි වුණා. සමගි ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ ඇතුළු විපක්ෂයේ පක්ෂ එක්ව මෙම යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් අතර එෙහිදී වරප්‍රසාද පිළිමද යෝජනාවට විරුද්ධව ඡන්ද 43ක් හිමි වුණා. ඒ අනුව වැඩි ඡන්ද 32කින් වරප්‍රසාද පිළිමද යෝජනාව සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 75යි යෝජනාවට විරුද්ධව ඡන්ද 43යි. ඒ අනුව යෝජනාව සම්මතයි. විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙනවා. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත්තේ. මින් ඉදිරියට ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත ආර්ථික ප්‍රතිසංස්කරණ රසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනු ලැබුවා. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඊට අදාළ ගිවිසුම එහි විධායක මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරුණා. ඒ අනුව මාස 6ක පමණ කාලයකට පසු ඊයේ දිනේදී IMF විධායක මණ්ඩලය අදාළ මූල්‍ය පහසුකම සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒ පිළිබඳ නිල නිවේදනය IMF නිකුත් කරන ලැබුවේ මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රියේදී.
එනුව ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීරණ ණය පහසුකමක් මාස 48ක කාලයක් තුල ශ්‍රී ලංකාවට වාරික වශයෙන් ලබා දීමට නියමිතයි. ශ්‍රී ලංකාව මානුෂීය සහ ආර්ථික අර්බුදයකින් පීඩාවට පත්ව ඇති බවත් අර්බුදයට පෙර පැවති දුර්වල සහ ප්‍රතිපත්තිමය වැරදි හේතුවෙන් ආර්ථික අභියෝග රසක් උද්ගතව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එනුව IMF වෙතින් ලබා දෙන ණය පහසුකම මගින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථවරත්වය සහ ණය තිරසාර භාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම මූලික අරමුණ වෙනවා. එසේම දෙලින්දු සහ අවදානමකට ලක්විය හැකි සමාජ කණ්ඩායම් මත ආර්ථික බලපෑම අවම කිරීම මූල්‍ය ස්ථවරත්වය ආරක්ෂා කිරීමද මෙහි ප්‍රධාන අරමුණු ලෙස දැක්විය හැකි. IMF විධායක මණ්ඩලයේ තීරණය අනුව ඩොලර් මිලියන 333ක් වන පළමු වාරිකය ඉදිරි දින දෙක තුලදී ලබා දීමට සූදානම් බවයි IMF පවසන්නේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝජිවා පවසන්නේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ එමට නම් IMF වැඩසටහන කඩිනම් සහ කාලීනව ක්‍රියාත්මක කිරීම වැදගත් බවයි. එසේම අඛණ්ඩව ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී බදු ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යා යුතු බවද ක්‍රිස්ටලිනා ජෝජිවා ප්‍රකාශ කර තිබෙනවා. දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණය ඇතුළු පුළුල් දූෂණ විරෝධී න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බව ඇයසිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන විස්තීරණ ණය සම්බන්ධව ඇමරිකාවේ වොෂින්ටන් හිදී IMF මූලස්ථානයේ නිල මාධ්‍ය හමුව පැවැත්ුණා. ඒ මෙරට වේලාවෙන් අද පෙරවරුවේදී. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ විස්තීර්ණ අරමුදලේ පහසුකම යටතේ ශ්‍රී ලංකාවට මාස 48ක් තුල ඇමරිකාන් ඩොලර් බිලියන 3ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ සඳහා ලබා දීමට අනුමැතිය ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ පසුගිය වැරදි ප්‍රතිපත්ති සහ තීරණ හේතුවෙන් දරුණු අර්බුදයකට මුහුණ දී සිටින අතර ඒ සම්බන්ධයෙන් අප දැඩි අවධානයක් යොමු කළා. මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජෝලි චැන්ග් සිය ට්විටර් ගිණුම් හේ සටහනක් තබමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට අනුමත කළ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැබත නිවැරදි දිශානතයට ගෙන යාමට වැදගත් පියවරක් බවයි. ශ්‍රී ලංකාව මින් ඉදිරියට බංකොලොත් රටක් ලෙස සැලකිය නොහැකි බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. IMF එකඟතාවය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීරණ ණය පහසුකම් එකඟතාවය අනුමත කළා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ඒ ණය ප්‍රතිවගත කිරීමේ ශක්තියක් තියෙන බවට සහතික කළා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ගණදෙනු ආරම්භ කරන්නට පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණුවෙන්ට අද ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරන්නට යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ඖෂධ සංචාරක ව්‍යාපාරයට වාගේ වමනා භාණ්ඩය ඒ පළවෙනි වටේට ඇතුළත් වෙනවා. දැන් අපි මෙතන ඉඳන් ඉදිරි ගමන ගෙනියන්න ඕනේ මේ එකතාවයේ අනුව. දැන්ට මාගේ යුතුයකම අපිට මේ එකතාවයේ ලබා ගන්නට ක්‍රියා කරපු රටවල් සියල්ලටමත් IMF ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙන්නටත් මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න. මේ ගැන මම සම්පූර්ණ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේට කරනවා. ඒ වගේම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මේ අතර මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලැබෙන පළමු වාරිකයෙන් අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කරන බවයි. මාස කිහිපයකට පෙර පත්තු විශේෂී ආර්ථික ව්‍යසනයත් එක්ක බලනකොට අපි ඉතාම විශාල ජයග්‍රහණයක් තමයි අද දවසේ ලබලා තියෙන්නේ. මේ විස්තීරණ ණය මුදල අනුමත වුණා. ඒ පළවෙනි වාරිකයේ හැටියට ඩොලර් දසලක්ෂ 300කට වැඩි මුදලක් අපිට හිටව අනිද්දා දිනේ ලැබෙනවා. තවත් ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපිට ලැබීමට නියමිතයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දෙන ණය මුදල් මහා බැංකුවේ ගිණුමේ තමයි ලැබෙන්නේ. ගෙවුම් ශේෂ හිගයන් පවත්වා ගැනීමට. හැබැයි මෙවර විශේෂත්වය මේ මුදල මහා බැංකුවේ ගිණුමට ලදවහම මුදල මාත්‍යංශයට භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට මාරු කරන්න පුළුවන් ඩොලර් ගිණුමට හෝ රුපියල් ගිණුමට. අපේ අයවැය හිගය පියවා ගැනීමට මේ රුකුලක් කරගන්න මේ වතාවේ පුළුවන්. IMF ණය ලැබුණු පසු යුද්ධේ නිමා කළා හා සතුරක් ලැබුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද්ධේ නිම කරලා සාමය උදා වෙච්ච දවසේ පුරවැසියෝ ලෙස අපේ හිතට යම් කිසි සතුටක් දැනුණා. අනාගතයේ පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් ඇති වුණා. එන්න එවැනිම සතුටක් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවට මේ වර විශේෂ අරමුදල් පහසුකම් යටතේ රාජ්‍ය අයවැයේ මූල්‍යකරණය සඳහා මේ ණය පහසුකම් භාවිතා කරන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසර ලබා දීලා තියෙනවා.
අපිම උණුණුන් එන කොටාගෙන විනාශ වෙලා යන තත්වයක් තමයි නිර්මාණය වෙන්න තිබුණේ. මේ කිවිසුමට එන්න බැරි වුණා නම් රටේ ජනතාව වාසනාවන්තයි. විදෙස් සංචිත ඉහළ නැම්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල භාවිත කරන බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම මෙම ණය අරමුදලෙන් ආර්ථික වාසි රැසක් මෙරටට ලැබෙන බවයි රවි කරුණානායක පවසන්නේ. IMF ණය අනුමත කිරීමෙන් පසු දිවයිනේ ප්‍රදේශවල ජනතාව සිය සතුට පළ කළේ මෙලෙසින්. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කෙරුණා. ඒ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නැතිව එය රඳවා ගැනීම හේතු වෙනුයි. එම පෙත්සම් ඉදිරිපත් කළේ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 23 වෙනිදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා 23 වෙනිදා මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ කොමිසමේ නිලධාරීන් අතරයි. මෙහිදී මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා අප කළ විමසීමකදී පැවසුවේ. මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අයවැයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් ඉකුත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ නිකුත් කළ නියෝගවල අනුකූලව කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ යයි තීන්දු කොට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර තිබෙනවා. සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මෙම පෙත්සම් ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්ති යටතේ අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහු අධිකරණයේ හමුවට කැඳවා දඬුවම් නොකිරීමට හේතු විමසනට සපෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. එමෙන්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව චෝදනා පත්‍රයක් කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන්ද අදාළ පෙත්සම් මගින් ඉල්ලා තිබෙනවා. පහුගිය මාර්තු 3 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලැබලා දුන්නා. මේ මැතිවරණය වෙනුවෙන් රඳවා තබාගත් මුදල වහාම භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන නිදහස් කළ යුතුයි කියලා. ඒ අනුව මැතිවරණය පවත්වන්න කියන නියෝගය ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබලා දුන්නා. අද වෙනතුරු ඒ නියෝගය සාර්ථක කරගන්න මහා භාණ්ඩාගාර ලේකම් සාර්ථක වෙලා නැහැ. මෙය ඍජුවම අධිකරණයට කරන ලද අපහාසයක්. එම අපහාසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පෙත්සමක් ගොනු කරනු ලැබුවා. ඒ පෙත්සමේ විශේෂයෙන්ම සඳහන් වෙන කාරණා තමයි ඔහුට චෝදනා පත්‍රයක් අපි ගොනු කරලා තිනවා. ඒ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට අදාළව තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. 2022/1 වෙනිදා US $11,820ක කොළ විතරක් ලංකාවට ගෙනල්ලා ඒ කොළ මුද්‍රණාලයේ තියෙනවා. එහෙම තියාගෙන තමයි මේ කැබිනට් මේ ඡන්ද පත්‍රය මුද්‍රණය නොකර ඉන්නේ. අපි මේ නඩුවේදී බලමු මොකද්ද අධිකරණයට අවනතුරු වූ රාජ්‍ය සේවකයන්ට වෙන්නේ කියලා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ තමන් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු රටක මැතිවරණ ක්‍රියාවලියකට මැදිහත් වීමක් සිදු කරන්නේ නැති බවයි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටක නිර්දේශ කර නැති බවද ඔහු සඳහන් කර තිබෙනවා. ගුරුමාරු මණ්ඩල අහෝසි කිරීමට ගත් තීරණයට එරෙහිව හෙට දින විරෝධතාවක් සංවිධාන කර ඇති බව එක්සත් ලංකා ගුරු සංගමේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසනවා. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ගුරුමාරු මණ්ඩල අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. අද දින පාර්ලිමේන්තුව ආරම්භයේදී මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්. මාර්තු 17 වෙනි දින ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් ජාතික පාසල් ගුරුමාරු මණ්ඩල විසිරුවා හැරලා ස්ථානමාරු ක්‍රියාවලිය නතර කළ තිබෙනවා. මේක පැහැදිලිවම අත්නෝමතික අනීතික ක්‍රියාවලියක්. මාර්තු 20 වෙනි දින අධ්‍යාපන ලේකම්වරයා හා වෘත්ති සමිති නියෝජිතින් අතර පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා තිබුණේ ගුරුමාරු අධ්‍යක්ෂකවරයා හා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා
ගුරුමාරුවලට අදාළ සියලු තොරතුරු ලබාගත් බව ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන අධ්‍යයනයකින් පසු මාරු ලබා දෙන බවත් තමයි ඇවිල්ලා තියෙන තීන්දුව. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි ඔබතුමා දැනුවත්වද මේ අනීතික අත්නෝමතික ක්‍රියාවලිය සිදු වෙලා ගුරුවරුන්ගේ මාරු කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ වුමනාවට මෙහෙම නතර කරලා තිබෙන්නේ කාගේ අනුදැනුම මතද? ඔබතුමා මේක ගැන දන්නවද? අත්නෝමතිකව අනීතික ක්‍රියාවක් සිදු වී නැත. ඊයේ සවස් වන විට මේ පිළිබඳව එකඟතාවයක් ඇති වෙලා ඕ ලෙවල් ඒ ලෙවල් දැන්ට උගන්වගෙන යන ගුරුවරුන් හැර අනිත් සාමාන්‍ය විදිහට කරලාද ගුරුමාරුවීම් ටික එලෙසම ක්‍රියාත්මක කිරීමටත් දැන්ට තීන්දුව කරලා තිනවා. ඒ ක්‍රියාත්මක කරන දිනේ තීන්දුව කරන්න වෙනවා මේ මේ සතිය ප්‍රමාද වෙච්ච නිසා ප්‍රාථමික ගුරුවරුන් ටික අනිවාර්යෙන් අද ලිගුන් ටික තැපැල් වෙනවා ඉතුරු ප්‍රමාණය 681කින්. අනිත් ඒවා ටික මාරු මණ්ඩලය තුලදී සාකච්ඡා කළා අපේ නිලධාරීන් උන් දිනේ තීන්දුව කරනවා. බොහෝ වෙලාවට අප්‍රේල් 17 වෙනිදා අනිවාර්යෙන් පස්සේ ආරම්භ වෙන්නේ. ඒ වෙන විට බොහෝ දුරට තීන්දුව ගණේවි ලිපි ටික තැපැල් කරන ඒ නිසා මේ ප්‍රශ්නේ මේ වෙනකොට අපි මේ ආකාරයෙන් විසඳා ගැනීමට කටයුතු කළා තියෙනවා. මේ අතර ගුරුමාරු මණ්ඩල අහෝසි කිරීමට විරෝධය පළ කරමින් හෙට දින විරෝධතාවයක් සංවිධානය කර ඇති බව එක්සත් ලංකා ගුරු සංගමේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසනවා. අපි තීරණය කළා මේ අත්නෝමතික නීති විරෝධී මේ ක්‍රියාවට විරෝධය පෑමට. එක පැත්තකින් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාවට විරෝධය පෑමට. අනික් පැත්තෙන් මේට උඩගෙඩි දුන්න ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පති විර්සිය එක් දෙනාට විරෝධය පෑම සඳහා හෙට දිනේ අකණ්ඩව යන වෘත්තීය අරගලයක පළවෙනි පියවර හැටියට හෙට දිනේ කොටුව දුම්රිය පොළ සිට ජනාධිපති කාර්යාලය දක්වා පාගමනින් ගිහිල්ලා විරෝධය පාන්නට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ තීරණය කළ තිබෙනවා. එතන දවසේ සියලු ස්ථානමාරු අපේක්ෂක ගුරුවරුන්ට කියනවා එන්න ඔබ අපි ඔක්කොම එක වෙලා මේකට විරෝධය පළ කරමු. එතන දවසේ අපි කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට පෙරවරු 10ට අපි සියලු ගුරුවරු කැඳවලා තිනවා. අපි අනිවාර්යයෙන් මේකට මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ අනුව අපි දිගින් දිගට මේ අත්නෝමතික මේ ස්ථානමාරු නතර කිරීමට එරෙහිව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය අපි ගන්නවා. මේක සාධාරණ යුක්තිසහගත ප්‍රජාතන්ත්‍රවාදී සිදු කරපු ක්‍රියාවලියකට තමයි මේ අතපෙවීම සම්පූර්ණයෙන් වැරදි. වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණියන් සිව් දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා. මෙම තරුණියන් කල්මුනේ සහ කාන්තංකුඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. විනෝද චාරිකාවක් සඳහා පැමිණි තරුණයන් දස දෙනෙකු වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී තරුණයන් සිව් දෙනෙකු දිය ගිලී අතුරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 20ත් 22ත් අතර පසුවන කල්මුණේ සහ කාතන්කුඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අතුරුදන් වූවන්ගෙන් එක් අයෙකුගේ සිරුරක් මේවන විට සොයාගෙන තිබෙනවා. පවතින අධික වර්ෂාව හමුවේ සෝදසි කිරීමේ කටයුතු මෙවන විට තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ. පුත්තලම මගුරන් කඩවල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් වසර 20ක සිට වගා කටයුතු කළ භූමියක් ව්‍යාපාරිකයෙකු අත්පත් කර ගැනීමට යාමේදී උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා. මෙම ඉඩම අක්කර 9ක් පමණ විශාල බවයි වාර්තා වන්නේ. විරෝධය පළ කළ ගොවීන් අතරින් 7 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කලහකාරී ලෙස හැසිරුණු බව පවසමින් පුත්තලම මගුරන් කඩවල ප්‍රදේශයේ පිහිටි අක්කර 9කට ආසන්න මෙම කුඹුරු අය ව්‍යාපාරිකයෙකු විසින් කම්බිගසා කොටු කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ගොවීන් ඊට විරෝධය පළ කළ බවයි අප වාර්තාකරු පැවසුවේ. ඔවුන් පවසන්නේ මෙම ඉඩම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් බවත් එම භූමියේ තමන් වසර 20කට අධික කාලයක් ගොවිතැන් කටයුතු කරන බවයි. තත්ත්වය සමනය කිරීමට එම ස්ථානයට පොලිසියද පැමිණි අතර ගොවීන් සහ පොලිසිය අතරද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු අදාළ ව්‍යාපාරිකයාගේ ජීප් රථයෙන්ම පැමිණීම විමතියට කරුණක් බවයි ගොවීන් පවසන්නේ. ඇති වූ උණුසුම්කාරී තත්ත්වයේ හේතුවෙන් ගොවීන් 7 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා යලිත් අපව හමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.